ප්‍රධාන වශයෙන් මේ රට පුරා පැතිරීගෙන යන මේ වසංගතය හා එය මර්ධනය කිරීම සඳහා භාවිතා කරන නිරෝධායන නීති. දේශපාලන අවියක් බවට පරිවර්තනය කරගෙන. දේශපාලන ක්‍රියාකාරීින් සමාජ ක්‍රියාකාරින්, ඒවගේ සමාජ මාධ්‍ය ජාලවල ලිපිලියන නිදහස් ලේකකින් ඇතුළු මේ මුළු සමාජයම බියවැද්දීමට ආණ්ඩුව තමන්ගේ පොලිස් ්‍යන්ත්‍රයේ රස් පොලිස් යන්ත්‍රන යොදාගනීමට. සම්බන්ධයෙන් ඇතිවෙලා තියෙන නින්දනීය තත්ත්වය සම්බන්ධය. ඊඒ සමි ජනබලවේගේ විසින් කොළඹ විරෝධතාවයක් කැඳවල තිබුණා ඇඳවල තිබුණේ මේ රටේ බඩගින්නෙන් ඒ වගේම වේදනාවෙන් ගැස්‍පෝලිංග වල ිපිපෝලිින්ගවල බූමිටල් පෝලින්ගවල සිමෙන්ට පෝලිංවල ලගිමින් දුක්විඳින ඒවගේම තෙල් ලබා ගැනීම සඳහා පෙටල් චෙට් ඉදිරියේ පෙළගැහිල ඉන්න ඒ ජනතාවගේ වේදනාව. ඒ වගේම. මේ ටේ ගොවි ජනතාවගේත් ආදායම් අහිමිවෙලා ජීවන බරෙන් පෙලෙන අපේ සාමාන්‍ය සියලම පාරිබෝගක ජනතාවගත් අයිතිය ඒ වගේ මවුන්ගේ වේදනාවට විපක්ෂයේ පිළිතුරක් හැටියටයි. නමුත් ඉතාම නින්දනය විදිහට දේශපාන අවියක් ලෙස මේ නිරෝධයන නීති පාවිච්චි කරමින් ය මර්ධනය කිරීමට කොළඹට එන ජනතාව වැලක්වීමට ආණ්ඩුව කටයුතුු කළ. විශේෂයෙන්ම පොලිසිය ඉතාම නින්දනිය විදිහටත් බුද්ධියන්ස. ජාති ආරක්ෂාවට මැදිහත්වෙලා තියෙන කියෙන බුද්ධියන්ස තම නිින්දනීිය විදිහයටත් පාවිච්චි කළා බෝම්භ ප්‍රහාර එල්ල වෙන බවට ව්‍යාජයන් උසාවිවලට පවා දැනුන් දෙමින් කටයුතු කළ. කෙස නමු අපේ නීතිීකඥ මහත්තුරු දැඩි අරගලයක් කරලා නීතිය යුක්තිය ෂ්ඨ කරගැනීම සඳහා කටයුතු කෙරුණ බොහෝ තැන්වල ඒපි ලිබඳව අධිකරණවලින් නියෝග ලැබුණ. දැන් ආණ්ඩුව අලුත්පේ වරක් ගන්න යන බවවාරංචි මාධ්‍ය ප්‍රකාශකයාට අනුව එහි සංවිධායකින් නිරෝධායන නීති කඩකලාය කියන පදනව මට අත් අඩං ෝඩ ගැනීම හා නඩු පැවරීමට කටයුතු කරන බවට වාර්තා වෙන. මේක පසුගියදා තමන්ගේ සමාජ ක්‍රාකාරී නත් අඩං ගෝඩ ගැනීම සම්බන්ධී. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයන්. උසාාවය ඉදිරි ආසන්නේ කරපු විරෝධතාවය පදනම් කරගෙන ඔවුන්ටත් නඩු පවරන්න ටයුතු කරපු ය පපුරාදර්ශය අනුවයමින් ක්‍රියාකරන බව ඉතාමත්ම අපැ ඉතින් ඉතාම පැහැදිලිව අද වසංගතය දේශපාලන අවයක්ක් බවට පරිවර්තනය කරගෙන තියෙනවා සෞඛ්‍යන්ස විශේෂක්ඥ අන්සවල සිට සියලුම සමාජ තීරුන්ගොලින් පිල්ලා හිටනවා මේ සෞඛ්‍ය නීතිීති දේශපාන අවයක් බවට පරිවර්තනය කිරීම සහා සෞඛ්‍යධද්‍යක්ෂක නරාල් තුළ සෞඛ්‍ය බලධහර යොදා ගැනීමේ වයෝම පරාජය කිරීමට පෙරටෙන ලෙස. ඒවගේම අපට පේනවා සමාජ මාදධ්‍ය ජාල. වලට ලිපිසපයන එහි සසාමාජ මාධ්‍යජාල ක්‍රාකාරකයන් මර්ධනය කිරීම සඳහා. ඉතාමත්ම නින්දිත ආකාරයට රජය ක්‍රියාකරගෙන යනවා උතුරෙක් දකුණෙත් රටි සෑම කලාපේතම. විශේෂයෙන්ම ලංකා ඊනිවස් වෙබ්බඩව සඳහා ලිපි සැපයොපු. තමන්ගේ නමින් ලිපිලියොපු. කීර්ති රත්නායක මාධ්‍යවේ දිියාව අත්තරංගුවට ගත්තා ඉන්දියානු තානාපති කාරයාලයට බෝම ප්‍රහාරයක් එල්ල වෙනවාය වශයෙන්. ඔහු කළ යම් මාධ්‍ය දැන්නීමක් සම්බන්ධය. හිති ඒ සඳ පරිීක්ෂණයක් කර ඉන්දියන් තානප්‍රතිකාරයයාලේ නිර දහරන් පැමිණි කලා තියෙන ඔහු නඩු පැවරීම කළ යුතුවන්නේ. නමුත් ඒ වෙනුවට ඔහුව දිගින් දිකටම රඳවා තබා ගනිමින් සිටින බව ඔු ්‍රෂ්ාධකරණයට ඉදිරිපත් කර න පෙක්සම කියවෙන. ඒවගේම මේ සබන්ධයෙන් ඔහු ඇසුරුකාලාය කියන තවත් කීප දෙනෙක්ව රහස් පොලිස්සයට කැඳවීමම් කලා. හලිස්තුන්නි සේනාංකේත් ක්‍රියාකාරණයක් එලෙස ැඳවීමම් කලා. ඇඳවීමල් දී අපට පෙනීගේ නම් මේ ඉන්දියානු තානාප්‍රතිකාරයාල්ලය සම්බන්ධ කාරණය ගැන නෙවෙයි වෙනත් වෙනත් දේශපාලන කාරණ ගැන සහ මේ ආණ්ඩු විවේචනය කරන ක්‍රියාදාමයන් සම්බන්ධින් මේ රහස් පොලිසි ඉතම නිින්දිතාකාරයට යොදවා ගැතිබෙන බවයි. එතින් කීතිරත්නායක මහතාගේ මේ ක්‍රියාදාම හුරන්දවා තවා ගැනීම හ ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ ඉන්දියානු තානාපති කාරයාලයටට එරෙයිව බෝම ප්‍රහාරයක් එලවීමේ සුල මුල හොේලලා ඒ පිටිබඳව ක්‍රියාකිරීමට වඩා මේ පොලිසිය බාර ඇමතිවරයා ඒවාගේම පොලිසිය දේෂ් නිර්ධහරීින් දේශ බඳු දෙෙන්න්නකොන් වෙන අය සම්බන්ධයෙන්. කරන ලද හෙළිදරව් කිරීම් පිළිබඳව පලිගැනීමේ ක්‍රියාවලයක් හැටියට ඔහුව රඳෝගෙනඉන්න. එඒවගේම ඔහු ප්‍රකාශකරතිව බො පැදදි ඔහු ෂේෂ්ාිරනයට එල් කරපුේ පෙත්සමේ විශේෂයෙන් මේ එක්තර ආකාරයකට සෙසු මාධ්‍යවේදීන්ටත් කරන භාන අනතුරු ඇඟවීමක්. ඹල ලිවුවොත් අපි ගන්නවා ත්‍රස්ථවාද වැලැවීම පනතයට අපි තියයාගන්නවා. අපට හිීලාෑ කරන්න පුළුවන් තරමටම අපි උඹලව හීලාෑ කරනවාය කියන්න පනිිවිඩේ තමයි මේ නිරධාරිං හා දේශපාලකීින් ලබා දෙන්නට යන පනිවිඩේ. ඉති මේ සම්බන්ධයෙන් මුළු රටේම අවදිවීමක් නැගී සිටීමක් සිද්ධ වෙන්න පුළුවන්. මේ අන් කවරක්කත් නෙවෙයි. අද වසංගතයට මවාවෙලා කරපු කටයුත්ත එදා යුද්ධයට මවාවෙලා කරගෙන ගියා. දෙදස් හයේ සිට දෙදස් පහළවදක්වා විවිධ මාධ්‍යවේදීන් ඝාතනය කළ විධ මාධ්‍යවේදීන් අතුරධහන් කලා විධ මාධ්‍යවේ දීන්ට අදන් ටේට්ටම් කරලා ඔවුන් මේ රටින් පලවාහරන තත්ත්වයට පත්කලා. ලසන්ත වික්‍රමතුග මහතාගේ ගාතනය ඒවගේ මෙෙක්න ලිකොඩ මහතාගේ අතුරදධහන්වීම සහ තවත් එවැනි අතුරදහන්නේ හා පෝද්දල ජයන්ත කීත් නොයාර් තැනකොන්වැනි මහත්තුවරුන්ට එල්ල කරනලද ප්‍රහාර සහ ඔවුන් බොහොමයක් අද විදේශකත වෙලා තමන්ගේ පුද්ගලික ජීවිත ආරක්ෂාවට කටයුතු කිරීමින් මේ අපිට පෙනීගිය. අවාසනාවකට මේ සියල්ල පෙන්නල බලටාපු අපේ යහපාල් ආණ්ඩුව ඒ විින්ධතයන්ට යුක්තිය හිටු කිරීම සඳහා ක්‍රියා කළේ නෑ. ඒ වගේම ඒ ඒ අය සම්බන්ධයෙන් ඔවන්ට පිට විදේශවල තවරට ජීවත්වීම වලක් කළ මේ රට ඒමට අවශ්‍ය කරන වාතාවරණය හා නිතිමේ රැකවරණය ලබා දුන්නේ නෑ. අපි ඒ ගැන ඒ චන්දය ලබා දුන් ජන්තාවට දෙදස් පහලවේ ආණ්ඩුවේ හිටපු පිරිස සටියටත් අපි නිරන්තරීම පෙන්ා දුන්නත් ඒ ඉටු නොවීමේ වගකීම අපටත් දරන්න වෙනවා ඒ ගැන අපි සියලුම දෙනාගෙන් මේ අවස්ථාවේදී සමාවයදිනවා. ඒ වගේම අපට පෙන්න්න ඕන විශේෂයෙන්ම අද දෙමල භාෂාව කතා කරන මාධ්‍ය. සිිසුම් සමාජ මාධ්‍යය. හඹායාමක් තියනවා ත්‍රස්ථවාදීන් ගැන ප්‍රකාශකරව. මේක වීළුව. L ත්‍රස්තවාදී සංවිධානය ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා, ආරක්ෂකංසවල රකවරණින් කිිලිනුච්චේ ජීවත්වෙන අතරේ. ඒ වගේම විදේශගත Lට.. කණ්ඩායම් එක්ක ආණ්ඩුව සාකච්ඡාවක් අරඹල තියෙන අතරේ. විදේශගත LT ධනය සපයන පිරිස් ලංකාවට ආහම දවන් ආරක්ෂාවදී ඔවුන් පිළිගන්න තත්ත්වය යටතේ. මේ අදහස් පල කරන මාධ්‍යවේී අත් අඩගුවට ගැනීම ගෙන රඳවා ගැනීමෙන් කරන්න යන්නේත් පැරණි බියවැද්දීමමයි. එනිසා එදා ජාතික ආරක්ෂාවත් යුද්ධයත් පෙනල කරපු මර්ධනය අද වසංගතය පෙන්න නිරෝධයනය හරහා කරන මේ දේශපාලන අවිකරණයට. වසංගතය දේශපාලන අවිකරණයකට බහදනය කිරීමට එරෙහිව නැග ඉදින්නේ කියලා අපි ඉල්ලා හිටනවා. ඒවගේ අද ජනතාවගේ පීඩනය පුරායමින් තියෙනවා. තෙල් පෝලිින්වල ගෑස් පෝලිං වල ඒවගේම භූමිතෙල් පෝලිං වල නි පැත්තෙන් ගත් කල කිරිපිටි පෝලිංවල අවෂද නැතුව. ඒවගේම අත්‍යාවශ්‍යආරදව්ය ගිනිි ගං බවට පත් වෙලා දුකිම් පෙලන ජනතාවගේ පීඩනය අද පිටවෙමින් තියනවා. වරය විකිනීමට එර විදුර බල පද්ධතිය විකිනීමට එෙරිව අනාගතයේ මේ සපුගස්කන්ද පිරිපහදුව වහළදාලා කුමන්ත්‍රණයක් තියෙනවා ඒකත් විදේශකත පිරිස්සල්ට මේ තෙල්ොල තවත් උන එකක් ලබාදීමේ කුමන්ත්‍රණයක් ලංකාන්්ඩුවට මේ තෙල්ගෙන්න්න බෑ එනිසා විදේශරටකට පැවැර යුතුයි කියන මත අද අනුක්‍රමෙන් නිර්මාණය කරමින් ඉන්න. ඒ ඒ ඒට එරහිව ේ සංස්ථාව සේයෝක නැ ඉදන. න ග ක ංග ේ ලක ැක ලස්ාන කම පැරන ලස්ාන ලස්ථාන හජන බැක ස්ාන ද විගුණා දල්ල දැමීම සඳහා වෙන්දේසිකරුවන් අද පත් කල්ල තියන ත ගැනුකර ල ක ංකල රටක ගනම්කරු එන්නන ආවෝජක එ ජනාගතයේ මෙක් කුණු කොල්ලේ. විිකිනීමේ ක්‍රියාවලියක නිල්ලායින්න ඒ ියල්ල අන නිධහරින්ටත්. නාගරික සංවදධන අධිකාරය භාර. ද ර දඩ වාන තුරුවන් ග නවා ටේ ජාතික ද පලබේ ද්ජලික දේපලක් නෙවයි ඒවාත් කුණු කොල්ලට දේශිකයන්ට විකින්නල ඒවා වගකීම දරන්න සූදාන වෙන්නකින. ති ජනතාව පුපුරායමින් කරලියටේමින් තියන වෙලාලවා. ඒය මර්ධනය කිරීම සඳහා දැන් සම්පූර්ණයම අද නිරෝධාන නීති පොලිස් බලේ හස් පොලිස් බලය පාච්චි කරමින් තියෙනවා. පාස්කු ප්‍රහාරයේ මහමොල කරන් අල්න්න අස රහ . සියලුම ආකාරයක මාධ්‍ය මර්ධනයකට ගමන් කරමින් ෙන. මෙ ඇතදී නෙත් ගුවන් ඉදිලි සේවයත් ප්‍රකාශයක් කර යම්යම් පොලිස් මාරුවීම් පිළිබඳ ඔන්ට බලපෑමල් කරලා යම්මම් පුද්ලක කීපදනෙගෙන හෙිදරව කළලා ඒ සම්බන්ධයෙන් ගත්ත ක්‍රියාමාර්ග මොනවද ඒ සබන්ධයෙන් ච සම්බන්ධිත පොලිස්ස දහරට ගත් ක්‍රියාමාර්ග මනවාදගෙනකත් පොලිස් සඇැතිවරයා රට පැහදිලි කරන්න ඕනේ මමාධ්‍ය මර්ධනයයට ඉදිරිපත්ව වෙන්න කලින්. ඒ වගේ අපි කියනවා. අනාගතයේදී. නව ආ්ඩුවක් බලයට පත්වීම දැන් ඉතාමත්ම සහතිකයි මේ ආණ්ඩුවේ ඉරණම තීන්දු වෙලා හමරයි මේ ජනාධිපතික ඉරණම ීන්දු වෙලා හමරයි නිසානාගතයේදී පැහැදිලිව මේ රටේ නව රජයක් බලයට පත්වීම ඇතැම්ිට දෙදස් විසිතුරට කලින් වුණත් සිදුවෙන්න්න පුළුවන් ආකාරය පෙරලීන් අපට ආණ්ඩු පක්ෂය පැත්තෙම ඇසමින් තිබෙනවා. එනිසා ඒක ඉතාමත්ම ස්තිරයි නව රජයක් නව බලයක් බලයට පත්වීම යන බව.ඒ නව රජයට බලේ පත්වයෙන් උත්සාහරන සියල බවේගල. පිල්ලා හිටිනවා විෘර්තව ප්‍රතිඥාවක් දෙන්න. එවගේම ගේන අනපනත් දැම් ප්‍රසිද්ධ කරන්න මේ මාධ්‍යවේදීන්ගේ මාධ්‍ය නිදහස තොරතුරුදනීගෙන මේ අයිතියාදිය සම්බන්ධයෙන් ඔබේ ස්ථාවරය කුමක් දෙ කියෙන. එනිසා අපි සියලු දෙනාම මේ සම්බන්ධයෙන් එක්ව නැගී සිටිය යුතු. අතරඒ සම්බන්ධය අපි ගන්නට යන්න පියවර පිළිබඳවත් වැඩසට හන පිළිබඳවත් ජාතික ප්‍රිඥාවක්